විශේෂයෙන්ම 29 වෙනි දින වෙනකොට මේක බොහෝ විට 29:30 වගේ වෙනකොට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ පැත්තට තමයි ගමන් කරන්නේ. ඩයබටිසෝල් සීනි වලින් පරිස්සම් වන ඔබට අමතක නොවන පෝෂණය. පසුගිය 21 වෙනිදා සිට තමයි දකුණු අන්දමන්ද දූපත් ආශ්‍රිතව හටගත් කැළඹිලි සභාවයත් සමග දෙවෙනට මේ අහපත් කාලගුණ තත්ත්වය ආරම්භ වන්නේ. ඉන් අනතුරුව එය අඩුපීඩන කලාපයක් දක්වාත් වර්තමානය වන විට එය ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් වර්ධනය වී තිබෙනවා. අපි නිරන්තරයෙන් ඔබට සැටලයිට් තාක්ෂණය ඔස්සේ ලබා ගන්නා දර්ශන මගින් එය පැහැදිලි කිරීමක් කරා. අද පස්වරුව වන විට මේ ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 120ක් පමණ නුදුරින් පිහිටා තිබෙන බවට තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කරේ. ඒ අනුව අද රාත්‍රිය වන විට මේ සුලිකුණාටුවක් බවට වර්ධනය වෙමින් දිවිනෙන් එපිටට එහෙමත් නැත්නම් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ඇතුළත් වීමේ හැකියාවක් තිබෙන බවට තමයි කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ. විශේෂයෙන්ම සුලිකුණාටුවක් දක්වා වර්ධනය වුණත් කාලගුණ බලධාරීන් සඳහන් කරන ආකාරයට මේකේ ඍජු බලපෑමක් ලංකාවට එල්ලවන්නේ නැහැ. වක්‍ර බලපෑම නිසා තමයි පසුගිය දින කිහිපය පුරාවට මෙන්ම ඉදිරි පැය කිහිපයට පුරාවටත් දිවිනේ ප්‍රදේශ රසකට මිලිමීටර 150 ඉක්ම වූ එහෙමත් නැත්නම් 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින්නේ. අපි අවධානය යොමු කළොත් ඔබට පෙනෙනවා ඇති මේ වන විට මේ ස්ථානගත වී තිබෙන ආකාරය මා කලින් සඳහන් කර ආකාරයට 120ක් පමණ දුරකින් තමයි මේ ස්ථානගතව පවතින්නේ. මෙය ක්‍රමයෙන් ඉන්දියාවට ගමන් කරන ආකාරය අපට දැක ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ අනුව ලබන 29-30 කියන දිනයන්හිදී මෙහි බලපෑම ක්‍රමයෙන් පහව ගොස් වර්ෂාව අඩුවීමේ හැකියාවක් පවතින බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අප වෙත සඳහන් කළා. කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපයේදී මේ සුලිකුණාටුවේ බලපෑම දිවිනයට කොහොම බලපායිද? අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව සිදු කළ පැහැදිලි කිරීමයි මේ. ලංකාවෙන් බැහැරට ගමන් කරන තත්ත්වයක් තමයි ඉදිරි දින කීපය තුළ පවතින්නේ. විශේෂයෙන්ම 29 වෙනි දින වෙනකොට මේක බොහෝ විට 29:30 වගේ වෙනකොට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ පැත්තට තමයි ගමන් කරන්නේ. එතකොට මේ සුලිකුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කිරීම හේතු කොටගෙන ඉදිරි දින කීපය තුළ වර්ෂාව තිබ්බට හැබැයි 29 වෙනිදා වෙනකම්ම පොඩි පොඩි වර්ෂාපතන තියෙනවා. විශේෂයෙන්ම හෙට දිනේ ගත්තාම වයඹ උතුරු මැද වගේ පැතිවලත් සාමාන්‍යයෙන් ත්‍රිකුණාමලයෙන් ඉහළ කොටසටත් සාමාන්‍ය මිලිමීටර් 100-150 මට්ටමේ වර්ෂාපතන තියෙනවා. අනෙක් පැතිවල සුපුරුදු ආකාරයට මිලිමීටර් 50-60 මට්ටමේ වර්ෂාපතන තමයි තියෙන්නේ. දැන් මේක ක්‍රමයෙන් සුලිකුණාටුවක් බවට පරිවර්තනය වෙන හින්දා ලංකාවේ තුල, ඒ කියන්නේ දිවයිනේ ගොඩබිම තුල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා වෙලා. එතකොට මේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තමයි තියෙන්නේ. සුළං වේගය පැයට කිලෝමීටර් 80-90 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ සුලිකුණාටුවක් ඇති වෙනවා අද හවස් ජාමයේ වෙනකොට. එතකොට මේ සුලිකුණාටුවෙන් අපිට තියෙන්නේ පොඩි වක්‍ර බලපෑමක්. ඉතින් ඒක නිසා අනිසි ලෙස බය ඇති කරගන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම සුලිකුණාටුවක් වුණාම ඒ සුලිකුණාටුව දෙසට තමයි වායුගෝලයේ තියෙන ජලවාෂ්ප ගමන් කරන්නේ. ඒක නිසා අපිට පැහැදිලිව කියන්න පුළුවන් ලංකාව තුළ තියෙන ඇති වෙන වර්ෂාපතනයේ අඩුවීමක් තියේ කියන එක.